මම මේක ඔයාට කවදාවත්ම කියලා නෑ. කිව්වත් ඔයා මේක පිළිගන්නෙත් නෑ. මං කවදාවත්ම කිසිම පිරිමියෙක්ට ආදරේ කරලා නෑ කමල්. 1000ක් පිරිමි වගේ මේ පපුව දැකලා තියෙන. හැබැයි ඒ කවුරුවත් ඔයාගේ හිත දැක්කේ නෑ. බකවත් දැන් මෙහෙම පැනලා යන්න හිතාගෙන ඉන්නේ. මැඩම් මට නම් එහෙම පැනලා යන්න ඕනේ නැහැ. යනවා නම් මං යන්නේ කියලා. අනික ඉතින් එනකොට උනොත් පැනලා ගියේ නෑනේ. එහෙනම් මට ඔයාලට එකක් හදලා දෙන්න ආසයි. ඒත් ඉතින් මේ ගෙදර ගෑසි බක්කත් තේකොළ සීනිවත් නෑනේ. පිරිසිදු ගෑනියෙක්ගේ කහණිමුන් එක් ගත කරන්න පුළුවන් ඔයා ඇයි කමල් මම වගේ අපිරිසිදු ගෑනියෙක්කට තෝරගත්තේ? කවුද කියන්නේ ඔයා අපිරිසිදු ගෑනියෙක් කියලා? ඒ වුණාට පිරිමි ගොඩක් ළඟට ගිය ගෑනියෙක් මම. ඔයා කැමැත්තෙන්ද ගියේ උන් එක්ක? මං ළඟට ගියේ හරියට මල මිනිහක් වගේ. නිකමටවත් ඔය ආදරය කරපු කෙනෙක් හිටියේ නැද්ද අතරේ? යාන්තමින්වත් ආදරය දෙනුණු කෙනෙක්? මම මේක ඔයාට කවදාවත්ම කියලා නෑ. කිව්වත් ඔයා මේක පිළිගන්නෙත් නෑ. මං කවදාවත්ම කිසිම පිරිමියෙක්ට ආදරේ කරලා නෑ කමල්. ඒක හරි පුදුමයි. වෙන්න බැරි දෙයක්. ඒකට හේතුවක් තියෙනවා කමල්.
මම පුංචි කාලෙම මගේ තාත්තා නැති වුණා. ඊට පස්සේ මගේ අම්මට ගොඩාක් සම්බන්ධකම් තිබුණා. ඒක පිරිමියෙක් අතින් අවුරුදු 13 මං අනාථ වුණා. මං ඒ මනුස්සයට නොවන්දිනා වැඳුම් වැඳලා කිව්වා මේක කරන්න එපා කියලා. ඒත් වැඩක් වුණේ. පස්සේ මට මුළු පිරිමි සංහතියම අප්පිරිය වුණා. මම මුළු පිරිමි සංහතියටම වෛර කරා. මං කවදාවත්ම කිසිම පිරිමියෙකුට ආදරය කළා නැකම. ඒ කතාව ඇහුවම ඇත්තටම මට පුදුමයි ඔයා මට ආදරය කරන එක ගැන. මටත් පුදුමයි. මං ඔයාට කොහොමද මෙච්චර ආදරය කරන්නේ කියලා. ඒ කියන්නේ මං ඔයාගේ ෆස්ට් ලව් එක. මගේ ශරීරයෙන් පිරිමි ළඟට ගියාට මගේ හිතින් කවදාවත් මං කිසිම පිරිමියෙක් ළඟට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ මාත් එක්ක මේ ඉන්නේ හිත කිලුටු නොවිච්ච පිරිසිදු ගෑණියෙක්. අනේ මන්ද, ඒක තියන්නේ කරන්න ඕනේ ඔයා. දාහක් පිරිමි වාගේ මේ පපුව දැකලා තියි. හැබැයි ඒ කවුරුවත් ඔයාගේ හිත දැක්කේ නැහැ. ඔයා ඉනෝකගේ හොඳම යාළුවා. එතකොට ඔයා දන්නේ නැද්ද ඉනෝක ටවුමට ගිහින් තියෙන්නේ ආපහුම එන්න නෙමෙයි කියලා. මේක උඹලා දෙන්නගේම කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණය පස්සේ උඹත් ඉන්නවා. උඹලා දෙන්නම කරේ කන්න දීපු අත හපා කාපු එක. උඹලා හිතුවද මෙහෙම කළා මාව වට්ටන්න පුළුවන් කියලා? මොනවද මැඩම් මේ කියන විකාර කතා? මොකද මැඩම්ම වට්ටලා අපි මේ ස්පා එකක් දාන්නද? කවුද දන්නේ? මේකන දේවල් වල හැටියට උඹලට ඒකත් කරන්න බැරි කමක් නැහැ. පොඩ්ඩක් ඉන්න මැඩම්. දැන් මැඩම් කියන්නේ ඉනෝක පැනලා ගියා කියලාද? ඔව්, මගේම කස්ටමර් කෙනෙක් අල්ලගෙන ඌත් එක්කම මෙතනින් පැනලා ගියා. මැඩම්, ඉනෝකට මේ රස්සාව කරලා ඇති වෙලා තිබුණේ. ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවනේ තමන් කරන රස්සාව හරි නැත්තම් ඒ රස්සාවෙන් ඕන වෙලාවක අයින් වෙලා යන්න. හිටි ගමන් අතුරුදහන් වෙන එකට කියන්නේ අස් වෙලා යනවා කියන එකද? මැඩම් මේ ඉනෝක ගිය එකක් ගැන කියනවා. ඒ වුණාට යම් මෙහෙ හිටපු කාලේ අවංකව වැඩ කළ මැඩම්ට කොච්චර නම් හම්බ කළ තියෙද්ද? මැඩම් මේව ගැන හිතන්නේ නැහැ. උඹත් දැන් ඒකි වගේම අමුතු කතා කියාගෙන එනවා. උඹ කවද දැන් මෙහෙම පැනලා යන්න හිතාගෙන ඉන්නේ? මැඩම්, මට නම් එහෙම පැල්ල යන්න ඕනේ නැහැ. යනවනම් මං යන්නේ කියලා. අනික ඉතින් ඉනෝක උනොත් පැල්ල ගියේ නෑනේ. එහෙනම් හේව ඕනේ නැහැ මැඩම්. මතක තියාගනින්, මං බැල්ලියෙක් වගේ ඕකිව ආපහු මෙතනට ඇදගෙන එනවා. මේ හැම එකම ওই විදිහට පවුල් හදාගෙන යන්න ගියොත් අපිට මේව කරන්න හම් වෙන්නේ නැහැනේ. අනිත් ඒවුන්ටත් පාඩමක් උගන්වන්න තමයි මං ඕකිව ඇදගෙන එන්නේ.
ගහන්න බනින්න යන්න එපා. උඹ දන්නවනේ ඉනෝකව. ඉනෝකව ගෙදරට ඵලයක්. මැඩම් ඔය කියන ඇඩ්‍රස් එක හරි නේද? ඔය ඇඩ්‍රස් එක මට දුන්නේ CID වගේ පොරක් තමයි. කොහොමත් ඔය කියන්න කැමති වෙන්නේ නැහැ. අපිට මොකක් හරි ට්‍රික්ස් එකක් දාන්නම් වෙනවා. මගේ පණිවිඩයක්. ආ? මෙහෙම කරපන්. උඹ කියපන් මම ඇවිත් ඉන්නවා ත්‍රිවිල් එකේ. එයාගේ අස්වීමේ ලියුමට අසනත් ගන්න කීපන් මං ඇවිත් ඉන්නේ. උඹ කොහොම හරි කියලා යාව එක්කගෙන වරේ. මං ඉන්නවා කිව්වත් ඕ කියනවා. අරුන් දෙන්නත් එතන ඉන්නවනේ. අනික ඕකියෙක් ගහලා පැනලා යන්න හදන එකියක් නෙමෙයි. අපිට ඕනනම් මෙහෙම කරන්න පුළුවන්. ඒකෙන් ගෙදරට පැනලා ඒකේ උස්සගෙන ඉන්න පුළුවන්. එපා එපා. පලාති මිනිස්සු දකිවි. ඒක එච්චර මට හොඳ නෑ. මම ඉතින් කඩෙම්මනේ තේබොන්. අනික අපි මේ හදිසි ආපු නිසා මට හැම මොකද ලෑස්ති කරගන්නත් බැරි වුණා. දැන් ඉතින් එහෙම බෑ. මේ ගෙදර ගෑණියෙක් ඉන්නවා. ගෙදර කඩුපාඩු ඇදෙන නම් ඉතින් ගෑණියෙක් ගෙදර ඉන්නම ඕන. මං කඩේට ගිහිල්ලා තේකොළ සීනි අපිට දැම්බුණු තේකුයි අරන් එන්න. කමල් මට ටූත් බ්‍රෂියකුත් අරගෙන එන්න. මද වනමාලි ගෙදරට ආවේ ඇඳගෙන හිටපු ඇඳුම් පිටින්මනේ.
මැඩම් නේද? ඔව්. මැඩම් කිව්වා ඔබව ආපහු එක්කන් එන්න කියලා. හැඩෙන්ට ගිහින් කියපන් මං ආයේ නැහැ කියලා. එහෙම ආව නැති වුණොත් මට සිද්ධ වෙනම ඔබ බලෙන්ම අරන් යන්න. උඹට එහෙම කරන්න පුළුවන්ද? මට උඹව කවදාවත් දැකනේ තරම් ලස්සනට පේනවා කෙල්ලේ. මෙහාපන් මට පුළුවන් මැඩම්ට ගිහිල්ලා කියන්න ඔබ මේ ගෙදරින් ගිහිල්ලා කියලා. ඊට පස්සේ පුළුවන්නේ ඔබට ඔබේ මිනිහත් එක්ක මේ ගෙදර සතුටින් ජීවත් වෙන්න. හැබැයි ඔබ එක දෙයක් කරන්න ඕන. අද මාව සතුටු කරපන් කෙල්ලේ. අතරපන් මාව. අතරපන්. අතරපන් කෙල්ලේ. තම්සක නෝනගේ අයිතිකාරය මට කිව්වා එයාව ආපහු ගෙනල්ලා බාර දෙන්න කියලා. ඉස්සර මොන අයිතිකාරය හිටියත් දැන් මෙයාගේ නියම අයිතිකාරය මම. තම්සෝ ළඟ තියාගෙන ඉන්නේ හොරබඩුවක්. දන්නවනේ හොරබඩු ළඟ තබා ගැනීම වරදක් කියලා. මේක දුරදිග යන්න කලින් කරුණාකරලා බහිනවා මගේ ගෙදරින් එළියට. මේ අහිංසකයා දන්නේ නැහැ නංගි. ඒත් උඹ දන්නවනේ මැඩම් කවුද කියලා. ඒ හින්දා අද හවස වෙනකොට ස්පාකට එන්න. නැත්තම් අද රෑ අපි මෙහෙ එනවා. යන්න. තන හොයාගත්තා. දැන් අපි තවත් මෙතන ඉන්න එක භයානකයි. උන් කොහොම හරි අදරෑට මිනිස්සුත් අරගෙන එයි මාව අරගෙන යන්න. මං දන්නවනේ උන්ගේ හැටි. අනේ කමල්. නම්මේ ආයි උන් ළඟට යන්න. මට ඕනේ ඔයා ළඟටම වෙලා ඉන්න. අපි තේබමු. අනේ ඇයි කමල් මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් ඔයා ඔච්චර සැහැල්ලුවෙන් හිතන්නේ? ගණන් ගන්න එපා ළමයෝ. අපි තාම මේ ගෙවන්නේ අපේ හනිමූන් එක. මේ ටිකේ විතරයි අපිට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ආයෙත් අපිට මෙහෙම ඉන්න පුළුවන් දවසක් එන්නේ නැහැ. ඔයා මේ විකාර කතා කරනවා. හනිමූන් පේ උන් ආයෙත් ආවහම. උන් මහා භයානක මිනිස්සු. මිනිහක් මරන්න උනත් උන් දෙපාරක් හිතන්නේ. කිනෝ අපි මේ ගෙදරින් කොහෙටවත් යන්නේ නැහැ. යන්නත් බෑ. මේ අපි ගිහලා පොලිසිය ඇන්ට්‍රියක් දාමු. පොලිසියට බෑ කමල් අපිට පිට වෙන්න. පොලිසිය වැඩ කරන්නේ තුන්ට ඕන විදිහට. මං ආපහු යන්නම් කමල්. මොකක්? මොකද ඔයා කියන්නේ? නෑ කමල්. මට වඩා ඔයාව වටිනවා. මට බෑ ඔයාට කරදරයක් වෙනවා බලා ඉන්න. ළමයෝ
ඔයාව මෙහෙට එක්කන් ගෙනකොට මම දැනගත්ත මෙහෙම දෙයක් අපිට වෙයි කියලා. හරිද? ඉතින් මම කලින් ඉඳලම ලෑස්ති වෙලා හිටියේ. අනිකවා මෙහෙම එක්කන් ගෙනකොට කොහොමත් උන් මැර බලය දාලා අපිව කොටු කරගන්න බලනවා කියලා මම දැනගෙන හිටියේ. මගේ හොඳම යාළුවෙක්ගේ යාළුවෙක් තමයි මේ පැත්තේ ඉන්න ගෝඩ් ෆාදර්. පාතාලේ. දන්නවද? ඉතින් අපි මිනිහව හම්බෙලා මේකට වැඩපිළිවෙලක් කතා කරගත්. ඉන්නකෝ. මම මගේ යාළුවට කෝල් එකක් දෙන්න. ඊට පස්සේ ඔය කෙට්ටවත් බෑ අපිට කිසි ප්‍රශ්නයක් ඇති කරන්න. තේරුණාද? මං හිතුවට වඩා මගේ කොල්ලා වැඩකාරීෙක්නේ. ඇත්තටම මට මෙහෙම දුක් විඳින්න ඕනේ නැහැ. උන් එක්ක එකතු වුණා නම් අවුරුද්දෙන් හොඳ ගෙයක් හදාගෙන යාන වාහන අරගෙන සැපට ඉන්න තිබ්බා. දැන් නම් මගේ බය ගොඩක් අඩු වුණා. මං හිතුවේ අපි දෙන්නගේ පෞල් ජීවිතේ එක රැයෙන් ඉවර වුණා කියලා.